අයිබෝවන් ඉස්වර YouTube නාලිකාවට සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා. ඉතින් ඔබට පේනව ඇති අද කතා කරන්න යන මාතෘකාව මොකක්ද කියලා. ඒ තමයි අපිට සාමාන්‍යයෙන් මේ වෙනකොට ඔබ අන්තර්ජාලයේ වීඩියෝ දැකලා ඇති හතු හදාගන්න හැටි. ඉතින් හතු හදාගන්නකොට හතු කියන්නේ ප්‍රෝටීන් බහුල ආහාරයක්. විශේෂයෙන් සඳහන් කරන්න ඕන මාංශ ප්‍රෝටීන් සහිත ආහාරයක් තමයි අපිට දිනදා ලබා ගන්න පුළුවන්. ඉතින් අපට මේ හතු හදාගන්නකොට ගෙවත්තේ තියෙන දේවල් යොදාගෙන මේ වැඩේ කරන්න පුළුවන්. ඒ වගේම තමයි අපිට මේකට විශේෂ මල්ලු බඳුන් එහෙම භාවිතා කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මම මේ භාවිතා කරලා තියෙන මල්ල පේනවා ඇති ඔබට මොනවද කියලා. මේක මේ ඉවතලන බටේට නම් කඩදාසියක් තියෙන, ඇතුලේ කළු පාට ඉටි කොලයක් තියෙනවා මේක. ඉතින් අපිට ඉවතලන බෑග් එකක් වුණත් මේකට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඔබට බලා ගන්න පුළුවන් සාමාන්‍යයෙන් හොඳ හතු අස්සැන්නක් දෙනවා. ඉතින් අපිට මේකට අවශ්‍ය වෙන්නේ මේක හදලා තියෙන්නේ ඔබට බලා ගන්න පුළුවන් මේ කෙසෙල් පරඬල් යොදාගෙන තමයි මේකේ මාධ්‍ය හදාගෙන තියෙන්නේ. ඒ වගේම තමයි ඉවතලන මල්ලක් පාවිච්චි කරලා තියෙනවා. අපිට මීට අමතරව අවශ්‍ය වෙනවා හතු බීජ. බිම්මල් බීජ අලවි සැල්වල තියෙනවා. ඒවයින් අපිට මිලදී ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් බීජ මල්ලක් රුපියල් 300ක් වගේ තමයි වෙන්නේ. හතු හදාගන්නකොට අපි කරන්නේ ඉස්සෙල්ලම කිහිල් පරඬල් අරගෙන පිහිල් පරඬල් කෑලි ටිකක් පොඩිවට කඩා ගන්න කපා ගන්නවා ලොකු කෑලිනේ. දැන් මේ තියෙන්නේ අපි පරඬල් වලින් හදන්නේ. මේක පරඬල් මම පොඩි කපලා අරගෙන පොඩි කෑලි වලට කපා ගත්තා. ගොඩක්ම පොඩි කරේ ඉන්නවා. මෙන්න මේ වගේ කෑලි, මේ ලොකු කෑලි තියෙනවා. මේක ඔබට බලා ගන්න පුළුවන්. මේ විදිහට පරඬල් කෑලි කපා ගත්තා. මේක දැන් මම මුට්ටිය දාලා සම්බන්ඩයි සූදානම් වෙන්නේ. තියෙන්නේ සාමාන්‍යයෙන් දෙකට විතර කපා ගන්නවා. කපාගෙන ඉවරලා මේක මුට්ටියකට හරි බඳුනකට දාලා හොඳින් තම්බා ගන්න ඕන. වතුරේ හොඳට නටනකන් තම්බන්න ඕන. සාමාන්‍යයෙන් පැයක් එකහමාරක් වගේ තම්බ ගන්න. තම්බගෙන ඉවර වෙලා අපි මේක කරන්න ඕනේ ඊළඟට මද පවනේ ටිකක් මේකේ මිරිකුවාම වතුර අතෙන් පනින්න නැති තරමට වෙනකන් වේලෙන්න ආරිනු. කෙසෙල් පෙරඩල් ටික අපි මේ විදිහට තම්බල ඉවර වෙලා අර විදිහටම නිමෙන්න දාගත්තා. මුලින් පස්සේ අර හොඳටම තියෙන පෙතක තියෙන තුනට පස්සේ වතුර බේරෙන ගතිය නැති වෙන්න තියෙන්න ඕනේ. ඊට පස්සේ අපි මේක දැන් ආපහු අර විදිහටම උර වලට පුරවගෙන බීජ තැම්පත් කරනවා. වේලේ නැරලි වෙරලා මේක අපි තට්ටුවක් කෙසෙල් පරඬල් තට්ටුවක් මේ බෑගිය ඊට පස්සේ අපි මේ බඳු බෑගියක් ගත්තාම බෑගියේ මේ විදිහට සිදුරු කීපයක් විද ගන්නවා. සිදුරු කීපයක් කපා ගන්නවා කතුරකින්. කපාගෙන ඉවර වෙලා ඉස්සෙල්ලාම තට්ටුවක් දානවා කෙසෙල් පරඬල්. ඒ මතට හතු බීජ ආනුව අපිට කඩෙන් ගන්නවා. මේ ජීව වල කලවම් කරපු බීජ තමයි තියෙන්නේ. සියුම් තට්ටුවක් දානවා. ඊට පස්සේ ආපහු අඟලක විතර කෙසෙල් පරඬල් තට්ටුවක් දානවා. ආපහු හතු බීජ තට්ටුවක් දානවා. වටේට සිටින විදිහට දාලා ඉවර වෙලා මේ විදිහට මේක පිරෙනකම්ම, මේ බඳුන පිරෙනකම්ම අපි කෙසෙල් පරඬල් සහ හතු බීජ තැම්පත් කරගන්නවා. තැම්පත් කරගෙන ඉවර වෙලා අපි මේක අඳුරු සහිත ස්ථානයක කළු පාට ඉටිකොලයකින් අපිට ආවරණය කරන්න තියෙනවා නම් ගොඩක් හොඳයි. කළු ඉටිකොලයකින් ආවරණය කරලා අඳුරු සහිත ස්ථානයක අපි තියලා තියෙන සාමාන්‍යයෙන් දින 14ක් විතර තියලා තියන්න වෙනවා. මේ විදිහට මේ මල් ඇතුළට දාගත්තා. මෙහෙම දාගන්න එක හේතුවක් තමයි දැන් එතකොට අපිට මේකට ඇතුළට වෙනත් ජීවීන් ඇතුළ වෙනක වළක්වා ගන්න පුළුවන් මේ පිටු එකට. ඒ වගේම තමයි මේකේ තෙතමනේ අවශ්‍ය පරිදි බීජ ප්‍රවාහණය වෙනකම් තියා ගන්න පුළුවන්. ඊට පස්සේ අපි මෙතන මේක ගැට ගහනවා. මේක මේ විදිහට ගැට ගහගත්තට පස්සේ අපි මේක සිසිල් වියලි ස්ථානයක තියලා තියෙනවා. දැන් මේක අඳුරු වෙලානේ තියෙන්නේ. අඳුරු ස්ථානයක සිසිල් වියලි අඳුරු ස්ථානයකින් තියලා තියෙනවා. අපි මේක දින 14කින් විතර අපි අරන් බලමු එළියට කොහොමද කියලා තත්ත්වය.
දින 14ක් විතර තියලිවර තියෙනකොට මේක සම්පූර්ණයෙන්ම හතු වල දිලීර ජාලෙන් සුදු පාටට දකින්න පුළුවන්. ඊට පස්සේ අපි මේකේ ඉවතට අරගෙන ඉවර වෙලා අපි ඒ මදක් ආලෝකයේ වැටෙන විදිහට තිබුණට කමන්නේ නැහැ. ඒත් අඳුරු ස්ථානයක සිසිල් අඳුරු ස්ථානයක තියලා අපි මේකට අවශ්‍ය පරිදි ස්ප්‍රේ ටැංකියකින් වතුර ටිකක් ස්ප්‍රේ කරනවා. ස්ප්‍රේ කරමින් මේක තියාගත්තාම අපිට සාමාන්‍ය මාසයක් වගේ කාලයක් යනකොට මේ විදිහට හතු වර්ධනය වෙලා තියෙනවා අපිට දැක ගන්න පුළුවන්. ඉතින් අපිට මේ හතු ටික කඩලා අපේ ආහාරයට එකතු කරගන්න පුළුවන්. ඉතින් ඔබත් ගෙවත්තේ තියෙන කෙසෙල් පරණැල් යොදාගෙන මේ විදිහට හතු හදන්න පුළුවන්. මීට අමතරව පිදුරු භාවිතා කරනවා. ඊට අමතරව අපිට ඔබට අත්හදා බලන්න පුළුවන් විවිධ ශාක පත්‍ර ඉවත් කරනේවා. පොල් කොලේ උනත් අත්හදා බලන්න පුළුවන්. ඒ වගේම තමයි මතක් කිරීමක් කරනවා, අපි මේවා භාවිතා කරනකොට මේවයි හතු හැදෙන්නේ වාෂ්මික මාධ්‍යයක් තුල. ඉතින් අපිට ආම්ලික ගතිය තියෙනවා නම් හතු හැදෙන එක ටිකක් දුර්වල වෙනවා. ඒ නිසා අපි මේක තම්බනකොට, මම මේක නැගතු කරේ නැහැ, මේවා එක තම්බනකොට අලුහුණු පොල් කටුවක් විතර සාමාන්‍ය ග්‍රෑම් 200ක් විතර වතුරකට ලොකු මුට්ටියකට එකතු කරලා තැම්බුවොත් ඒ තත්ත්වය මගහරවල හොඳ ආස්වැන්නක් ලබා ගන්න හැකි වේවි. එහෙමනම් ඔබත් මේ අත්දැකීම ලබන්න. මතක් කිරීමක් කරනවා, ඉස්සර YouTube නාලිකාවට subscribe කරමු නැති කෙනෙක් නම් subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න. ඒ වගේම like කරලා share කරලා සහයෝගයක් දක්වන්න කියලා සියලු දෙනාට මතක් කිරීමක් කරනවා. එහෙමනම් නැවතත් මෙවැනිම වූ අගනා වැඩසටහනකින් හමු වෙමු. අයුබෝවන්.